ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම පිළිබඳ මහජන කොමිස සභාවේ සිරිම සභාපතිතුමා ඇතුළු සිරිම කොමසාරිස්වරුන්ගෙන් අවසරයි. මම ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය තීරණය කිරීමේදී වැදගත් කියලා හිතන කාරණා දෙකක් පිළිබඳ තමුන්නාන්සලාගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණේ තමයි අපි දන්නවා අපේ වෙළඳාමෙන් 95%කටත් වඩා සිදුවෙන්නේ වරායන් හරහා. යම් ප්‍රමාණයක් පරිගණක වැඩසටහන් අධ්‍යාපනය අද අන්තර්ජාලය හරහා සිදුවෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ගුවන් යාන හරහා මල් වගේ ඉතා සුළු ප්‍රමාණයක් වෙනවා සාතිශය බෞතරයක් සිදුවෙන්නේ වරායන් හරහා. ශ්‍රී ලංකාවේ පිහිටීම ඉතිහාසයේ පුරාම ශ්‍රී ලංකාවට ශාපයක් වෙලා තිබුණේ. අපේ රටට දිගින් දිගටම ඉන්දියානු ආක්‍රමණ එල්ල වුණේ අපේ පිහිටීම නිසා. පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් අපේ රට අත්පත් කරගත්තේ අපේ රටේ පිහිටීම නිසා. අපි දන්නවා ඩෙන්මාර්කයේ ප්‍රංශයත් ලංකාව අත්පත් කරගන්න උත්සාහයන් දැරුවා, ඒක සාර්ථක වුණේ නැහැ. ඒකෝට ශ්‍රී ලංකාව ආසියාවේ හරි මැද පිහිටලා තිබෙනවා. ඒ නිසාම තමයි මවුන්ට්බැටන් සාමිවරයා දෙවන ලෝක යුද්ධ සමයේ ආසියානු මූලස්ථානය ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටවන්න කටයුතු කරේ. එතකොට අපේ අවධානය යොමු විය යුත්තේ ඉතිහාසයේ පුරාම ශ්‍රී ලංකාවට ශාපයක් වුණු ශ්‍රී ලංකාවේ පිහිටීම ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් බවට පත් කරගන්නේ කොහොමද? එතකොට අපේ ජාත්‍යන්තර වෙළඳාමේදී ශ්‍රී ලංකාවේ පිහිටීම ශ්‍රී ලංකාවේ වාසියට හරවා ගැනීමට අපි කළ යුතු දේ, නොකළ යුතු දේ මොනවාද කියන එක හඳුනාගත යුතු. මොකද ඒ සම්බන්ධ තීරණාත්මක කාරණා පිළිබඳ මේකට ආණ්ඩුව ප්‍රතිපත්තියකින් තොරව පියවර ගනිමින් සිටින නිසා අපි පළවෙනිම අපි අවධානය යොමු කරොත් අපේ ශ්‍රී ලංකාව ආසියාවේ හරිමැද පිහිටියත් ඒ පිහිටීම අපි ප්‍රයෝජනෙට නොගත්ත නිසා තමයි ශ්‍රී ලංකාවේ දෙපැත්තෙන් ඩුබායි සහ සිංගප්පූරුව කියලා විකල්ප කේන්ද්‍ර දෙකක් මතු වුණේ. අපි දන්නවා සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍ය ලී කුවාන් යූ From Third World to First කියන තමන්ගේ ග්‍රන්ථයේ කියනවා, ඇත්තම ඔහු ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට 60 දශකයේ කොළඹ වරායේ නිරන්තර වැඩවර්ජන නොතිබුණේ නම් සිංගප්පූරුව නැමැති දියුණු රට බිහි නොවීමට ඉඩ තිබුණා කියලා. එතකොට අපි අද එහෙමනම් මේ ශ්‍රී ලංකාවේදී වැදගත් වෙන්නේ අපේ පිහිටීම සලකා බලද්දී අතීතයේදීත් අනුරාධපුර යුගයේදී විශේෂයෙන්ම පොළොන්නරුව යුගයේදී යුරෝපයේ සහ ආසියාවේ වෙළඳ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් වෙලා තිබුණා. ඒ ශ්‍රී ලංකාව අපි වගේ කුඩා රටකට වේගයෙන් අපි බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධනය ළඟා කර ගන්න නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ අද මේ ආණ්ඩුව කතා කරන ආනයන අපනයන වෙළඳාමට වඩා වැදගත් වෙන්නේ අන්තරාල වෙළඳ, එහෙම නැත්නම් මේ වෙළඳ හුවමාරු මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව දියුණු කිරීම. එතනදී වරාය කියන එක අතිශයින්ම වැදගත් වෙනවා. එතනදී අද අපේ තිබෙන ප්‍රධානම වරායන් දෙකක් මාගම්පුර වරාය සහ මාගම්පුර වරාය චීනයටත් ත්‍රිකුණාමල වරාය ඉන්දියාවටත් ලබා දීමට ආණ්ඩුව මෙවැනි ප්‍රතිපත්තිමේ තීන්දුව කියනවා. මේ තීන්දුව කෙතරම් අපිට බලපායිද, අපේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ අනාගත ප්‍රතිපත්තීන් තීරණය කිරීමට කෙතරම් තීරණාත්මක කියන දේ වැදගත් තීරණය වෙන්නේ අද ජාත්‍යන්තර ප්‍රවණතා සලකා බැලීමේදී. ඉන්දියාව ත්‍රිකුණාමල වරායටත් චීනය මාගම්පුර වරායටත් අවධානය යොමු කිරීමට බලපාපු ප්‍රවණතා දෙකක් තියෙනවා. අපි දන්නවා චීන ජනාධිපති ජින්ටා, හිටපු ජනාධිපති ජින්ටාව වරක් ප්‍රකාශ කරා චීනයට තිබෙන ලොකුම අභියෝගය තමයි මලක්කා දෙගිඩියාව, මලක්කා ඩෙලීමා කියලා තමයි චීන ජනාධිපතිතුමා හැඳුනේ. ඒ කියන්නේ චීනයට අද අවශ්‍ය වන ඉන්ධන වලින් 80%ක් ගෙන එන්නේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා. මලක්කා සමුද්‍ර සන්ධියේ සමුද්‍ර තීරය ඉතාම පටුයි. අපි ජාත්‍යන්තර මුහුදු නීතිය කතා කරන රටකට අයත් මුහුදු තීරය මැලේසියාව, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව කියන රටවල් තුනේ රටට අයත් මුහුදු තීරය හරහා තමයි මේ ජාත්‍යන්තර මුහුදු ගමන ඉදිරියට තියෙන්නේ. ඉතින් අද චීනයේ බයිකෙන් ඉන්නවා, චීනය සහ ඇමරිකාව අතර යුද වාතාවරණයක් ඇති වුණොත් මේ රටවල් තුන ඇමරිකාවේ පැත්ත ගනීවි. එහෙම වුණොත් චීනයට එන තෙල් නැව් බාධා කළොත් චීන ආර්ථිකය සතියක් ඇතුළත බිමට සමතලා වෙනවා කියන එක චීනය දැකලා තියෙනවා. ඒ කියන්නේ චීන ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිවරයා විවෘතවම අදහස් දක්වලා තියෙනවා. මේට පිළියමක් විදිහට පසුගිය වර්ෂයේ ඉතාම පටු තීරයක් වෙන ක්‍රා කියන තායිලන්තේ ක්‍රා කියන පටු තීරය හරහා
ඇලක් කැපීමට අන්දමන් මුහුදත් දකුණු චීන මුහුදත් යාකරන කිලෝමීටර් 42ක් දිගෙති. ඇලක් කැපීමට චීනයත් තායිලන්තයත් අතර ගිවිසුමක් අත්සන් කළා. මේක මේ ඇල තව වසර ඩොලර් බිලියන 80ක් වියදමින් හදන මේ ඇල තව දවසර 10කින් සම්පූර්ණ වීමට නියමිතයි. මේ ඇල ඉදිකිරීමෙන් පස්සේ ජපානයේ, කොරියාව, චීනයේ, පිලිපීනයේ, වියට්නාමයේ යනාදී රටවල් වලට ගමන් කරන මුහුදු ගමන කිලෝමීටර් 1200කින් කෙටි වෙනවා. ඒ නිසා මේ නැව් තවදුරටත් සිංගප්පූරු වරාය හරහා යෑමේ අවශ්‍යතාවය නැති වෙනවා. ඒ සමගම අපි දන්නවා සූවසැල කැපීමෙන් පස්සේ ලෝකයේ තිබුණු කාර්ය බහුලම වරාය වෙච්ච සුබපැතීමේ තුඩුව වරාය අද හොල්මන් වරායක් බවට, පාළුවට ගිය වරායක් බවට පත් වෙලා තියෙනවා. සිංගප්පූරු වරාය මේ මොහොතේ ආසියාවේ වැදගත්ම වරාය වුණත් අනාගත තව වසර 10කට පස්සේ ක්‍රමානුකූලව එය අර සුබපැතීමේ තුඩුව වරායට අත්වෙච්ච ඉරණමම අත්වීමට නියමිතයි. එතකොට මේ පසුබිමේදී මුහුදු ගමන් මාර්ගයේ ක්‍රාදක්වා වෙනස් වෙන විට අපේ මාගම්පුර හම්බන්තොට වරාය ඇසලින් තමයි මේ ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගේ වැටෙන්නේ. අදටත් වඩා වරායට සමීප වෙනවා. ඒතර සිංගප්පූරු වරාය ආසියාවේ වැදගත්ම වරාය ලෙසට දැනට තියෙන தত্ত্বය හිමිවන්නේ මාගම්පුර වරායට. මේ தত্ত্বය දන්න නිසා තමයි තව වසර 50කින් වසර 10කුත් 50කුත් අතර ලෝකයේ ඇතිවීමට තියෙන මේ වෙනස චීනයේ කලින්ම දැකලා තමයි තුට්ටු දෙකේ මුදලකට ඩොලර් බිලියන 1.1ක් කියන්නේ ආසියාවේ වැදගත්ම වරායට තියෙන ලංසු විදිහට ගත්තී අපිට කියත තුට්ටු දෙකේ මුදලකට මේ වරායේ අයිතිය තමන් සතු කරගන්න, වෙනත් වචන වලින් කියනවා ආසියාවේ වැදගත්ම වරායේ තමන්ට පාලනය කර ගැනීමට අද චීනයේ මේ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා. එතකොට අපිට දකින්න ලැබෙන්නේ අපි දන්නවා සිංගප්පූරු වරාය ගත්තොත් 1970 දශකයේ සිංගප්පූරුවේ ජාතික ආදායමෙන් 3/1ක් ලබා දුන්නේ සිංගප්පූරු වරාය. සිංගප්පූරු දියුණු රටක් බවට පත් කළේ සිංගප්පූරු වරාය. එතකොට ශ්‍රී ලංකාවට සිංගප්පූරුව ගිය ගමන යෑමට තිබෙන ස්වර්ණමය අවස්ථාව තමයි පසුගිය ආණ්ඩුවෙන් ඉදි කරපු මාගම්පුර වරාය. විශේෂයෙන්ම ක්‍රායල ගැන අවබෝධයකින් තොරවයි අපේ ආණ්ඩුව ඒක කරලා තිබුණත් ක්‍රායලයේ ඉදිකිරීමත් සමගම අතිශයින් උපාය මාර්ගික වශයෙන් වැදගත් වරාය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ජාත්‍යන්තර වෙළඳාම ගැන අපේ භූමියේ පීටීමේ වාසිය ලබා ගැනීම තියෙන ස්වර්ණමය අවස්ථාව මගහැරෙනවා මේ වරාය චීනෙට ලබා දුන්නු. ඊළඟට ඇයි ත්‍රිකුණාමල වරාය පිළිබඳ ඉන්දියාවේ උනන්දුවක් ඇති වෙලා තිබෙන්නේ? 1997 දී ඇතම 1997 නේ 1800 ගණන්වල සිට ඉන්දියාවට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි නැගෙනහිර ඉන්දියාවත් බස්නාහිර ඉන්දියාවත් යාකරන මුහුදු මාර්ගයේ වැටලා තියෙන ලංකාව වටා. අපි දන්නවා මේ පැත්තේ තියෙනවා මුම්බායි තමයි ඉන්දියාවේ ප්‍රධානම වරාය. අනිත් පැත්තේ තියෙනවා කල්කටා. මේ වරායන් දෙක අතර බඩුගෙන යාම සිදු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ලංකාව වටේ ගමන් කිරීම. ඒකට හේතු වෙලා තියෙන්නේ අපි දන්න පොහොක් සමුද්‍ර සන්ධියේ නැත්නම් පොහොක් සමුද්‍ර සන්ධියේ හුණුගල් පර නිසා ඊටාම නොගෙඹුරු මුහුදක් තියෙන්නේ. ඒ වගේම හනුමා පාරම ලෙසින් සුප්‍රකට හුණුගල් වැටිය නිසා නැව් වලට ගමන් කිරීමට අවස්ථාවක් නැති වෙනවා. නැති වෙයි ඇති වෙනවා. 1997 දී ඉන්දියානු ආණ්ඩුව තීරණය කළ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය නමින් මේ හනුමා පාලම කඩලා මුද නොගෙඹුරු මුද හාරලා ලංකාවට යනවා වෙනුවට පොහොක් සමුද්‍රය හරහා ඉන්දියානු නැව් ගෙන යන්න. නමුත් එක පැත්තකින් ආගමික හේතු මත, පාරිසරික හේතු මත ඊට බලවත් විරෝධයක් ආවා. ඒ වගේම ඒ මේ ගල් හුණුගල් පරේ කැඩීම බාරගත්ත සමාගම වලට කතරම් උත්සාහ කරත් හුණුගල් පරේ කඩා ගන්න බැරි වුණා. ඒතර ඉන්දියාවේ මතයක් මත වුණා මේ රාම දෙවියන් සහ හනුමා දෙවියන් ඉදිකර දේ කැඩීමට උත්සාහ කිරීම ඉන්දියාවට ශාපයක් වෙලා කියලා 2010 ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ව්‍යාපෘති නතර කරා. මේ ව්‍යාපෘති නතර කිරීම පස්සේ ඉන්දියාවද තීරණය කළා තිනෝ ශ්‍රී ලංකාව වටා යෑම ඇරෙන වෙන විකල්පයක් ඉන්දියාවට නැහැ. ඒතර ඔවුන්ගේ අන්තරාල වෙළඳාම සඳහා දැනට භාවිතා කරන කොළඹ වරාය, කොළඹ වරායේ මාගම්පුර වරායේ චීන බලපෑම නිසා ඔවුන් තෝරගෙන තියෙනවා ත්‍රිකුණාමල වරාය තමයි ඉන්දියාවේ ග්‍රහණයට නතු කරගත යුත්තේ. ත්‍රිකුණාමල වරාය ලෝකයේ තිබෙන හොඳම ස්වාභාවික වරායන් 10න් එකක් විතරක් නෙවෙයි, උපාය මාර්ගික වශයෙන් වැදගත්ම ස්ථානික පීඨා තිබෙන ලෝකයේ ස්වාභාවික වරාය. එතකොට අපි එක පැත්තකින් චීනයට අපේ රට ආසියාවේ වැදගත්ම වරාය ඉතාම අඩු ලංසුවකට චීනෙට ලබා දෙන අතරේ ආසියාවේ තියෙන උපාය මාර්ග වශයෙන් වැදගත්ම ස්වාභාවික වරාය ඉන්දියානු ප්‍රශ්නයක් විසඳ ගැනීම සඳහා ඉන්දියාවට අපි ගනුදෙනු ඉලක්කම් අපි දන්නේ නැති වුණත් 2017 අප්‍රේල් 24 වෙනිදා
මලික් සමරවික්‍රම අමාත්‍යවරයාත් ඉන්දියාවේ විදේශ අමාත්‍යවරිය සුෂ්මා ස්වරාජ් අතර අසංකීර්ණ ගිවිසුමේ ඉතා පැහැදිලිවම මේ වරාය සංවර්ධනය කිරීමේ කටයුත්ත විතරක් නෙවෙයි සමස්ත ත්‍රිකුණා මලයේම විවිධ කාර්යයන් සඳහා ඉන්දියාවට ලබා දීමට ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා. එතකොට අපේ රට සංවර්ධනය කිරීමට අන්තරාල වෙළඳාමද වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීමට අපට තියෙන හොඳම මඟ ඒ සඳහා තිබෙන හොඳම වරායන් දෙක වන මාගම්පුර වරාය සහ ත්‍රිකුණාමල වරාය ලෝක බලවතුන් දෙදෙනෙකුට පැවරීමෙන් අපේ වෙළඳ අරමුණු දිගු කාලීන වෙළඳ අරමුණු තවදුරටත් ඉටු කර ගැනීමට අපේ ස්වාධීනත්වයක් රැකේද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම මේ සේතු සමුද්‍රම් මෙසේ මේ ලෝක බලවතුන් දෙදෙනා උපාය මාර්ගික වැදගත් ආර්ථික මර්මස්ථාන ඇතුළට ගැනීම පිළිබඳ අපිට හොඳ පාඩමක් පැනමාව උගන්වලා තියෙනවා. මේ ක්‍රායල වගේම ලෝකයේ පළවෙනි වතාවට ඇලක් කැපුණේ පැනමායල. ඒ කාලේ මේක ආයත්ත තිබුණේ කොලොම්බියාවට. කොලොම්බියාවෙන් පැනමාව වෙන්වීමට සටනට උදව් කරේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ නිසා ඇමරිකාව තමන්ගේ මිත්‍ර ඇමරිකාවට සැලකීමක් විදිහට තමන්ගේ රට හරහා පැනමාල ඉදිකිරීමට පැනමා ආණ්ඩුව ඇමරිකාවට අවස්ථාව දුන්න. ඇල ඉදිකරාට පස්සේ මෙයා ඊළඟට කිව්වා අපිට මේ ඇලට සේවා සපයන්න කර්මාන්ත ශාලා මේ ඇල දිගේ ඉදි කරන්න ඕනේ. ඒව කරන්නේ ඇමරිකානුවන්ට පදිංචි වෙන්න නිවාස ඉදි කරන්න ඕනේ. රෝහල් සහ පාසල් ඉදි කරන්න ඕනේ. අනේ මේ දුප්පත් අහිංසක පැනමාව අපේ මිත්‍රයන් කියලා ඇමරිකාවට ඒ සියල්ලට ඉඩ දුන්නා. අවසානයේදී වසරකට ඩොලර් බිලියන 2ක ආදායමක් සපයන පැනමායලේ සම්පූර්ණ ආදායම ඇමරිකාව ලබා ගත්තා විතරක් නෙවෙයි පැනමාවේ දේශපාලනය ඇමරිකාව පාලනය කරන්න පටන් ගත්තා. මේ කුටිම පැනමාව ඇමරිකානු යටත් විතය බවට පත් වුණා වෙන කිසිම හේතුවක් ඉඳ නෙවෙයි. උපාය මාර්ගික වැදගත් පැනමා ඇල ඇමරිකාවේ පාලනයට දීමට 1903 දී පැනමාව ගත්ත තීන්දුව නිසා. ඊළඟට 1980 දශකයේ බිහි 70 දශකයේ බිහි වෙච්ච පැනමාවේ ජනාධිපති ඔමා ටොරිජොස් තීරණය කරනවා නෑ මේ ඇල අප සතු කරගත යුතුයි. ඒ සඳහා අරගෙන ගිය දීර්ඝකාලීන අරගලයේ ප්‍රතිඵලයක් විදිහට 1977 දී ඇමරිකා ඉතිහාස විවිච්ච හොඳම ජනාධිපතිවරයා හිටිය නිසා ජිමි කාටර් යුගයේ නිසා ගිවිසුමක් අත්සන් කරනවා 1999 දී ආපහු පැනමා ඇල පැනමාවට බාර දෙන්න. නමුත් රොනල්ඩ් රීගන් ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ මේ ගිවිසුම අහෝසි කරගන්න පැනමාවට දිගින් දිගටම බලපෑම් කරා පැනමාව ප්‍රතික්ෂේප කරා. මේ ප්‍රතිඵලය වුණේ 1981 දී ඔමා ටොරිජොස් ජනාධිපතිවරයා ගමන් කරපු ගුවන් යානයේට CIA සංවිධානයේ බෝම්බයක් අටවලා ජනාධිපතිවරයා මරා දෙමි. මරා දැම්මට පස්සේ ඊළඟට එන මැනුවෙල් ගෝරින් කියන ජනාධිපතිවරයාට කියනවා අපේ ව්‍යාපෘතියට අත තිබ්බම වෙච්ච දේ දැක්ක නේද? ඔබ ඒ නිසා මේ පැනමා ඇල ඇමරිකාවට ඕන විදිහට නතු කරගන්න ඉඩ දී යුතුයි. නමුත් පැනමාවේ වාසනාවට ඊළඟ ජනාධිපතිවරයාත් තමන්ගේ ජීවිතේ පරදුවට තියලා පැනමා ඇල නිදාස් කරගැනීමේ සටන ඉදිරියට ගෙනියනවා. අර හිටපු ජනාධිපතිවරයා නතර කරපු තැනින් ඉදිරියට අරන් යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට 1989 දී අර පැනමා ඇල දෙපැත්තේ තිබ ඇමරිකානු කඳුරේවල හිටිය ඇමරිකානු හමුදාව හදිසියෙන් පැනමාවට ඇතුළු වෙලා ජනාධිපතිවරයා ගුවන් යානික පැහැර අරගෙන ගුවන් යානික නංවාගෙන ඇමරිකාවට ගෙනියනවා. ගෙනියලා ඇමරිකාවේදී මේ ජනාධිපතිවරයාට මත්කුඩු ජාවාරම වේදුනා කියලා චෝදනාවක් කළා. ලෝක ඉතිහාසයේ මෙවැනි සිදුවීම් සිදුවලා තියෙන පැනමාවට විතරමයි වෙනත් රටකින් ඇවිල්ලා තමන්ගේ රටේ නායකයව පැහැරගෙන ගිහිල්ලා ඒ ජනාධිපතිවරයාට ඒ රටේ නීති යටතේ චෝදනා නගලා මත්ද්‍රව්‍ය ජාවාරම යෙදී සිටියයි කියන අභූත චෝදනාව යටතේ වසර 40ක් හිරගෙට දැම්මා. එක් ජනාධිපතිවරයෙක් ජීවිතේ පූජා කරලා තව ජනාධිපතිවරයෙක් සිරගත වෙලා තමයි පැනමාවට තමන්ගේ උපාය මාර්ගික වැදගත් ඒ පැනමා ඇල යලි ලබා ගන්න පුළුවන් වුණේ. මේ කාරණේ අපිට කියන කතාව තමයි මාගම්පුර වරාය ත්‍රිකුණාමල වරාය ලබා දීම කතරම් පහසු වුණත් පුංචි මුදලකට අත්හැරීමට අපි සූදානම් වුණත් ඒ යලි ලබා ගැනීම අතිශයින්ම දුෂ්කර ජීවිතවලින් වන්දික විය යුතු දීර්ඝකාලීන සිවිල් යුද්ධවලට මහ බලවතුන් සමග පැටලෙන මහා වන්දියක් ගෙවිය යුතු කාරණයක් කියන එක. මෙතෙන්දී දැන් පැනමාවට නම් හිටියේ එකලෝක බලවතයි ඇමරිකා එක්සත් ජනපදයේ පමණයි. අපි මේ වෙන විට ත්‍රිකුණාමලයේ ඉන්දියාවට මාගම්පුර වරාය චීනයට වගේම දැනට නිල නොවන වශයෙන් තොරතුරු තියෙනවා. වරාය නිලධාරීන් අපට දැනුම් දෙමින් තිබෙනවා. කිසිම ලිඛිත සාක්ෂියක් මා සතුව නැතත් ඕස්ට්‍රේලියානු සමාගමක් කරා කොළඹ වරායේ කළමනාකරණයේ ඇමරිකාවට බාර දීමට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා කියලා. එතකොට අපි එක ලෝක බලවතෙක් වෙනුවට ලෝක බලවතුන් 3 දෙනෙක් රට ඇතුළේ දාගත්තොත්
පැනමාවට වඩා අසරණ අමිහිරි අත්දැකීමකට තමයි අපිට මූණ පාණ්ඩ සිද්ධ වෙන්නේ. ඒයි ප්‍රතිඵලයක් විදියට අර ඉංග්‍රීසි කියවනක් තියෙනවා, do not catch anything what you can't throw away. අත්හල නොයෙක කිසිවක් අල්ලා ගන්න එපා. වෙනත් වචන වලින් කිව්වොත් අපිට යන්න කිව්වම නොයන කෙනෙක්ව ඇතුළට ගන්න එපා. අපිට ඉන්දියානු සාමසාධක හමුදා පිළිබඳ අත්දැකීමක් තියෙනවා. අපේ රටේ ජනාධිපතිවරයා ලිඛිතව ඉල්ලීමක් කරලා තමයි හමුදාව ගෙන්නගත්ත බවට නිලලේඛන තියෙන්නේ. හැබැයි ඊළඟ ජනාධිපතිවරයා 1989 ජනවාරි 2 වෙනිදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ප්‍රසිද්ධ ඉල්ලීමක් කරා ඉන්දියානු හමුදාවට යන්න කියලා. ඉන්දියාවේ ප්‍රතිචාරය වුණේ නෑ, අපි ආපු වැඩේ කරලා මිසක් යන්නේ නෑ. මොකද අපි ගේ අස්සට බල්ලෙක් આવොත් කොස්සෙන් ගහලා එළවතේ. වැ සිංහයෙක් වින්ග ගත්තොත් සිංහයාට ගේ වාර දීලා අපි එළියට බහිනව මිසක් සිංහයා එළවා ගැනීම එතරම් පහසු දෙයක් නෙවෙයි. මම මේ උදාහරණය පෙන්නුවේ පුංචි රටක් එක්ක ඇති වෙන ගනුදෙනු වල අපි සමානයන් ලෙස ගනුදෙනු කරලා මේව බේර ගන්න පුළුවන්. වෙයි මහා බලවතුන් සමග මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ හැමදාම අපිට දෙකට නැමෙලා බයපක්ෂපාතව ඔවුන්ට කැමති ආකාරයෙන් හැසිරෙනව මිසක් අපිට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාවක් නැහැ. ඒසා ජාත්‍යන්තර වෙළඳාමේ ශ්‍රී ලංකාවේ භූමියේ පිහිටීම පිළිබඳ වාසිය අරගෙන ශ්‍රී ලංකාවට සංවර්ධනය ලැබිය හැකි දියුණුව ලබා ගන්න නම් අනිවාර්යයෙන් මේ වරායන් ඇතුළු සියලුම උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථාන ශ්‍රී ලංකාවේ සම්පූර්ණ පාලනයට තිබිය යුතුයි. ණයගත්තර කමක් නැහැ, තාක්ෂණයේ ආයෝජන අරගෙන දියුණු කරාට කමක් නැහැ. වරායන් ඇතුළු සියලුම ආර්ථික මර්මස්ථානවල පාලනය විදේශිකයන් සතු කළොත් යලි කවදාවත් ඒක අපිට ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට මම කැමති දෙවෙනි කාරණේට අවධානය යොමු කරන්න, අපනයන ප්‍රමුඛතා පිළිබඳ. දැන් අපේ රටේ ප්‍රධානම අපනයනය ඇඟලුම්. දැන් ඇඟලුම් වල සුද්ධ විදේශ විනිමය ඉපයීම් ඊටාම පහළ මට්ටමක තියෙන්නේ. සරලව කිව්වොත් අපි ඇඟලුම් විකුණලා ඩොලර් ගෙනාවට පස්සේ රෙද්ද පිටි, නූල පිටි, ඒ වගේම බොත්තම පිට රටි, යන්ත්‍ර සූත්‍ර පිට රටි, තාක්ෂණයේ සහ කළමනාකරණයේ පිට රටි, ආයෝජනයේ පිට රටි, අන්තිමට මේ ශ්‍රමය සඳහා වූ සොච්චමක් ඇරුණකොට අර පිට රටින් ඇඟලුම් විකුණ ලැබෙන මුදලෙන් විශාල ප්‍රමාණයක් අපට ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා අපේ අපනයන ප්‍රමුඛතා හඳුනාගත්තේ, අපනයන දිරිමත් කළ යුත්තේ මොන ක්ෂේත්‍රවලද හඳුනාගත්තේ? දේශීය සම්පත් සහ දේශීය දැනුම මත පදනම් වුණු අපනයන කෙරෙහි තමයි අපේ ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ. මේ සඳහා තියෙන හොඳම නිදසුන තමයි සිංහල වෙදකම. අවාසනාවට අද අපේ විශ්වවිද්‍යාලවල උගන්වන්නේ සිංහල වෙදකම නෙවෙයි, ආයුර්වේදයේ නමින් හඳුන්වන ඉන්දියානු වෙදකම. හැබැයි සිංහල වෙදකම අපේ පරණ වෙදපොත්වල, ඉන්දියාවේ වෙදපොත්වල පවා සිංහල වෙදකම ගැන විශේෂයෙන් කතා කරලා තියෙනවා. ඉන්දියානු රජවරු ශ්‍රී ලංකාවට ඇවිල්ලා ප්‍රතිකාර ලබන් තියෙනවා. මේ රාවණ රජතුමාගෙන් පටන් අරන් බුද්ධදාස රජතුමා දක්වා මේ ක්ෂේත්‍රයේ හපන්කම් පාපු රජවරු ඉඳලා තියෙනවා. සිංහල වෙදකම තිබ්බත වෙදකම වගේම ආයුර්වේදින් වෙනස් වූ ස්වාධීන වෙදකම, විශේෂයෙන්ම විෂ වෙදකම, කැඩුම් බිඳුම් වෙදකම, රස වෙදකම, ඇස් වෙදකම වගේ ක්ෂේත්‍රවල ඉන්දියාවට වඩා බොහොම ඉස්සරහින් සිංහල වෙදකම තියෙනවා. අදට ජර්මනියේ අපේ වෙදකමට ඉන්දියානු ආයුර්වේදෙට නැති ඉල්ලුමක් සිංහල වෙදකමට තියෙනවා. ඉතින් අපි සිංහල වෙදකම අපේ ප්‍රධාන අපනයන වාණ්ඩේ බවට පත් කරගත්තොත්, එක පැත්තකින් ලෝකයේ දැනට හොඳ කර නොහැකි විදිහට බටහිර වෛද්‍ය විද්‍යාව ඇතුලේ හඳුනාගෙන තියෙන බොහෝ වෙලාවට පිළිකාව වගේ රෝග, ආතරයිටිස් වගේ රෝග, ලෙඩෙත් එක්ක ජීවත් වෙන්න කියන දියවැඩියා වගේ රෝග වලට නිට්ටාවට සුව කිරීමේ හැකියාව සිංහල වෙදකමේ තියෙනවා. එතකොට අද අපි ප්‍රධාන වශයෙන්ම වවන්නේ තේ රබර් පොල්. මේ භෝග තුනටම ලෝක වෙළඳ පොලේ දැවැන්ත තරංකාරයක් තියෙන වෙනත් රටවල මේවා මීට වඩා අඩු මිලට වැඩි ඵලදායක ලැබෙන ආකාරය වගා කරන නිසා. හැබැයි අපි සිංහල වෙදකම අපේ ප්‍රධාන අපනයනයි. තේ රබර් පොල් වෙනුවට අපි අපනයනය කරන්න වෙන්නේ අරුළුබුළු නෙල්ලි. මේවට කිසිම රටකින් කිසිම තරංකාරීත්වයක් නැහැ. අපේ බෙහෙත්, අපේ වට්ටෝරු තවත් කිසිම රටක නැහැ. ඒ නිසා අපට ලෝකයේ පුරාම අපේ රොහවල් ඉදි කරමින් අපේ රටේ දේශීය අපට ආවේණික වෙච්ච ශාකවලට ලෝක පරිමාණයේ දැවැන්ත ඉල්ලුමක් හදමින් අද සෞදි අරාබියට ඛනිජ තෙල් වලින් ලබන ආදායමට වඩා මේ ඖෂධ, අපේ දේශීය ඖෂධ ලෝකෙට හඳුන්වා දීමෙන් අපිට පුළුවන් ආදායමක් ලබන්න. මොකද තෙල් නැතුව ඉන්න පුළුවන්. මීට අවුරුදු 150කට කලිනුත් අපි තෙල් නැතුව හිටියා. තව වසර 40කට පස්සෙත් අපිට තෙල් නැතුව ඉන්න වෙනවා. හැබැයි ඖෂධ නැතුව අපිට පවතින හැකියාවක් නැහැ. ඒ නිසා මම මේ සිංහල වෙදකම කියන උදාහරණය ගත්තේ අර ප්‍රධාන නිර්ණායක දෙක, දේශීය අමුද්‍රව්‍ය සහ දේශීය දැනුම මත පදනම් වුණු
අපනයන ප්‍රමුඛතාවයක් සකස් කළොත් තමයි අපට අපනයන ක්ෂේත්‍රයේ අද මුහුණ දෙන්න තියෙන තරංකාරීත්වයේ හමුවේ අපේ තියෙන පසුබෑම් වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා. අපිට මේ කාරණා දෙක තමයි ප්‍රධාන වශයෙන් කියන්නේ. ඒ වගේම තවත් උදාහරණයක් ගත්තොත් අපේ බුදුදහම පිරිසුදු බුදුදහම ලෝකේ රැකගත් රට විදිහට ශ්‍රී ලංකාවට සුවිශේෂී වටිනාමක් හිමි වෙනවා. ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තියලා තියෙනවා. අපි වසර 2300ක් අඛණ්ඩව බුදුදහම බහුතර ජනතාවගේ ආගම ලෙස අදහලා තියෙනවා. මේ ලෝකේ කිසිම රටක් නැහැ වසර 2300ක් වගේ දිගු කලක් එකම ආගමක් සමග බහුතර ජනතාව බද්ධු. ඒතර බුදුදහමයි ශ්‍රී ලංකාව අතර තියෙන සුවිශේෂී සම්බන්ධය වෙනත් කිසිම ආගමක් සම්බන්ධයෙන් වෙනත් කිසිම රටකට අයිතිවාසිකම් කියන්න බෑ. ඒ නිසා බොහෝ දෙනෙක් භාවනාව ගැන දැනගන්න බුරුමෙට යනවා වගේ සිල් රැකීම බලන්න තායිලන්තයට යනවා වගේ මේ බෞද්ධ දර්ශනය පිළිබඳ හදාරන්න ඉන්නේ ලංකාවට. අපිට පුළුවන් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මේ බෞද්ධ දර්ශනය ලෝකෙට උගන්වන එදා මහාවිහාරයේ තිබුණා වගේ අපිට යලිත් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය බුදුදහම ලෝකෙට බෙදෙන මැදිස්ථානයක් කරතේ. ඒ වගේ ලෝකයේ පුරා ලොකු පිපාසයක් ඇති වෙලා තියෙනවා භාවනාව ඉගෙන ගන්න. විශේෂයෙන්ම විදර්ශනා භාවනාව පිළිබඳ ලෝකයේ ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. ඒ භාවනාව හරියට තේරුම් ගත්ත හරි අතලොස්සයි ලෝකෙම ඉන්නේ. අපිට භාවනා කුටි හදලා ලෝකයේ පුරා ඉන්න ජනතාවට තමන්ගේ විවේකී ගත කරන්න. බොහෝ අය විවේකීට මාසයක් නිවාඩුව අරගෙන විවිධ රටවල ඇවිල්ලා නිවාඩුව විවේකීව ගත කරනවා. භාවනාව ඒ මාසේ පුරා භාවනා කරන්න පුළුවන් භාවනා කුටි හදලා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුව මැදිහත් වෙලා මේ කාරණේ පිළිබඳ යම් ප්‍රසිද්ධියක් ලබා දෙනවා නම් මේ සිංහල වෙදකම වගේම මම මේ බුදුදහම ව්‍යාපාරික භාණ්ඩයක් බවට පත් කරන්න උත්සාහ කරනවා නෙවෙයි. නමුත් අපි අද විකුණ අපේ ඉන්න අහිංසක අම්මලා අක්කලා නංගිලා මැද පෙරදිගවට මස් වලට විකුණනවට වඩා මේ උතුම් ධර්මයේ ලෝකෙට බෙදී මහරා යම් ආදායමක් ලබනවා නම් ඒක නම්බුකාරයි කියලයි මම විශ්වාස කරන්නේ. හොඳයි. බොම්පි